ඒ කාලේ සුද්දා බදු ගහනකොට වගේ දේවල් තමයි ඒ කාලේ මිනිස්සුන්ට කියන්න උනේ. අද වෙනකොට අපේ රටේ ජනතාවට බදු ගහනවනේ. ඔව්. මෙන්න මේ වගේ දේවල් කියන්න වෙලා තියෙනවා. මම මේක උපුටා ගත්තේ අපේ රටේ එක්තරා ප්‍රධාන පෙළේ අමාත්‍යාංශයක ලේකම්වරයෙක් තමන්ගේ Facebook ගිණුමෙහි මෙන්න මෙහෙම සටහනක් දාලා තියෙනවා. මගුල් ආරාධනා ලැයිස්තුවේ පළමු 100ට නොවැටි තිබියන්. දුර බැහැර මිතුරන්ගේ නෑදෑ මලගෙවල් ගැන නොඇසි තිබියන්. පන්සලේ පින්කමද නික ආරාධනා අමතක වෙලා තිබියන්. ඉඳ හිටවත් කොහේ හරි ගමනකට මිතුරන් කතා නොකරන්. සපත්තු දෙකේ අඩිය නොගෙවි නොගැලවි තව කලක් තිබියන්. මාස දෙකකට වරක් කපනට කොණ්ඩේ හෙමි හෙමින් වැවියන්. තවත් වසරක තියෙන රෙදිපිඩි දිරා අවපහ නොවි තිබියන්. හැදෙන අසනීපයක් පැරසිටමෝල් පෙත්තින් සුවය ලැබියන්. දරුවන්ගේ ඉගෙනුම් ගාස්තුව නැවත යලි වැඩි නොවී තිබියන්. පරිගණක උපකරණ නොකැඩී අතරමඟ වැය නොවී තිබියන්. ගත්ත ණය වාරික හිරවි පොලී තව වැඩි නොවී තිබියන්. අනේ කිසිවෙකුත් අතමාරුවට බස් කුලී නොඉල්ලපන්. ගෙදර දොර පොඩි අලුත් වැඩියා හදිසි දේවල් නොවී තිබියන්. වැරදිලාවත් විදුලි බුබුලක් දැල් නොවි හනි හනික තිබියන්. පුරුදු විදියට නැතත් කනදී දිව්‍ය භෝජන වගේ දැනියන්. හුස්ම ගන්නට බැරුව මැරුණොත් වෙනින් ලෝකෙක ඉපිද තිබියා. තිරණ මේ සියලු දේවල් වලින් තහවුරු වෙන්නේ අපිට මේ මොහොතේ අය කෙරෙන බදු වලින් අපේ රටේ ජනතාව කොච්චරක් පීඩාවට පත් වෙලා ඉන්නවද කියන කාරණාව. නැතිනම් බැලුම් ගල අපි මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ඔබත් සමග කතා බහ කළා, අනාවරණය කිරීම කළා. අපි දිගින් දිගටම මේ විමර්ශනයේ ඉන්නවා. දැන් අපි වැඩසටහනක් විදිහට අපි හැම වෙලාවෙම දරුව මතේ තමයි බැලුම් ගල විදිහට රජයක් විදිහට බදු අය කිරීම කරන්න ඕනේ. ඒක හරි. මොකද රටේ ජනතාවට අවශ්‍ය සේවා සපයන්න, අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න රජයක් නිසි පරිදි බදු අය කිරීම කරන්න ඕනේ. ඒක කිසි ගැටලුවක් නැහැ, තර්කයක් නැහැ, විවාදයක් නැහැ. හැබැයි ඒ අය කරන බදු වලින් ජනතාවට ලැබෙන සහනය සෙත මොකද්ද? ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ අපි දන්නවා අපේ රටේ ඉතිහාසය ගත්තාම බදු වලින් කොච්චර වංචාවන් කරලා තිබුණද? සමහර බදු වලට මේ නම් බවට වැටලා තිබුණා. සුදු ලුණු බදු වංචාව, සීනි බදු වංචාව, සීනි බදු වංචාව. එහෙම මේ බ්‍රෑන්ඩ් නේම්ස් බදු කියන්නේ දැන් නේ. එහෙම බ්‍රෑන්ඩ් නේම්ස් වලින් වංචාවන් වෙලා තිබුණේ. ඒතර එහෙම අතීතයක් තියෙන අපි, එහෙම මේ මතකයක් තියෙන අපි මේ දැන් අය කරන බදු වලින්, දැන් මේ ගෙවන බදු වලිනුත් ඒ වගේ දේවල් වෙයිද අපිට කියලා සැකයක් තියෙන පුළුවන් හිතට. වැඩේ කියන්නේ රටේ අපි දන්නවා රාජ්‍ය ආයතනයක තියෙන ඉහළම තනතුර අමාත්‍යාංශයේ ලේකම් පදවිය. ඒක දරන කෙනෙක්ටත් මේ වගේ කතාවක් කියන්න වෙනවා නම් නේද? රටේ සාමාන්‍යයෙන් කුලී වැඩක් කරලා එදා වේල හම්බ කරගෙන කනබුන ජනතාවට මොකද්ද කියන්න සිද්ධ වෙන කාරණාව. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපේ රටේ විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් තමන්ගේ Facebook ගිණුමේ මෙන්න මෙහෙම සටහනක් දාලා තිබ්බා. ඒ සටහන දැකපුවම අපි ඒ ආචාර්යවරට කතා කරා. මේ පඩිය ලැබිලා තිබුණා මේ මාසේ, ඒ කියන්නේ ජනවාරි මාසේ වැටුපෝ ඔහුට ලැබිලා තිබුණා. ඒ ලැබුණාම මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා ආචාර්යවරයා විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් මේ කියන කතාව අහන්නකෝ. දැන් මෙහෙමයි, මගේ සැලරි එකේ බේසික් සැලරි එක, ඒ කියන්නේ මූලික පඩිය 97820යි. ඊට පස්සේ 2022 allowance එකක් තියෙනවා 5000ක. ඊට පස්සේ additional allowance එකක් තියෙනවා 19564ක. CLA allowance එකක් තියෙනවා 7800යි. ඊට පස්සේ අපේ university කට්ටියට හම්බ වෙනවා academic allowance එක කියලා 1,40,708.20යි. මේකට හැබැයි ඇතුළත් වෙලා නැහැ research allowance කියන එක. මොකද research allowance එක ඒක මත මේ ජනවාරි වල දාගන්න බැරි වුණා. මේ proposal එකක් ලියලා දාන්න ඕනේ. ඒක දැම්මහම මට ගාණ මතක නැහැ. සාමාන්‍යයෙන් කොහොමද මගේ කොමන් සැලරි එක එන්නේ අනමතකදී 3.20ක් විතර වගේ. දැන් නමුත් මෙතන ඇවිල්ලා තියෙන 277,892ක් තමයි ග්‍රොස් සැලරි එක පෙන්නන්නේ. ඊට පස්සේ මේකේ ටෝටල් ඩිඩක්ෂන්ස් වලට යනවා මගේ. මම මේ හැම එකම එක කියන්නේ. අපේ යුනියන් එකට රුපියල් 200ක් කැපෙනවා, ස්පෝර්ට්ස් ක්ලබ් එකට රුපියල් 10ක් කැපෙනවා, මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා 365,778ක් කැපෙනවා, හවුස් රෙන්ට් එක 4000ක් කැපෙනවා, වෙල්ෆෙයා සොසයිටි එකේ ඉන්නවට රුපියල් 646ක් කැපෙනවා. ඊට පස්සේ UPF එකෙන් මම ලෝන් එකක් අරන් තියෙනවා, ඒකට 28,400ක් කැපෙනවා. ස්ටෑම්ප් ඩියුටි එක රුපියල් 25යි. UPF එම්ප්ලොයි, ඒ කියන්නේ මම UPF එකට දායකත්වයේ 25,332.82යි. මගේ සේවින් කියන්නේ ඒකත් ලෝන් එකක්, ඒකට සේවින් කියලා මේකෙ පෙන්නන්නේ 12,000ක් කැපෙනවා. BOC එකෙන් තව ලෝන් එකක් තියෙනවා, ඒකට 65,000ක් කැපෙනවා. ඊට පස්සේ පේරි ටැක්ස් එක 76,032ක් කැපිලා තියෙනවා. මෙතන අතර මේ 76,032 කියලා කියන්නේ මගේ සැලරි එක
जनवरी मूल सत्यमेंगे संपूर्ण टैक्स टैक्स मुल टोटल डिडक्शन मगे मग बैंकोट गेल तीन हट पंदा सतसे असू इत पास एक दहा लोन लीसिंग अंतिम जीवत्ति बरी जनता उदाहरण पास බොහොම සරලම වෙන දේ තමයි හරි අපිට මෙහෙම බදු ගෙවීමේ හැකියාවක් නැහැ ඒ නිසා අපි රට අතහැරලා රටකට යනවා ඔව් කියන තීරණයට එනවා එනවා මොකද එහෙම වුණාම ඇති වෙන ප්‍රශ්නේ මොකද්ද ඔව් මේ රටේ ඉන්න බුද්ධිමතුන් වෙන රටකට ගිහිල්ලා මෝඩය රැලක් ඉතුරු වෙයි නේද දැන් රට පාලනය කරන්න උනත් ඉන්න ඕන හොඳ බුද්ධිමත් ජනතාවක් නේ නේද ඔව් එතකොට බුද්ධිමත් පිරිසක් කණ්ඩායමක් ඉන්න ඕන. එතකොට එහෙම පිරිසක් නැති වුණොත් මේ රටේ රාජ්‍ය ආයතනවලට හරි එහෙම නැත්නම් මේ රටේ දේශපාලනයට හරි ආයතනවල පුද්ගලික අංශයට හරි මිනිස්සු රට දාලා යන පිරිසක් කිහිල්ලා අන්තිමේදී ඉතුරු වෙන පිරිස බුද්ධිමතු නොවුනොත් එහෙම මේ රටේ ඉස්සරහට යන්න පුළුවන් වේද අපි දන්නවනේ දැන් ඉතින් මේ රට මොකද්ද වෙලා තියෙන්නේ කියලා 아무තෙන් ආයෙ කියන්න ඕනේ නෑනේ. ඉතින් එතකොට බුද්ධි ගලණය එන්න එන්න වැඩි වෙනවා. අපි කොහොමද දන්නව මේ අපේ රටේ පොඩි තැන ඉඳන් ඉහළටම මේ පිට රටවල රැකියාවන් හොයාගෙන යනවා මේ රටේ ජීවත් වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා එතකොට ඒ පැත්තකින් ඒ බුද්ධි ගලණය අනිත් පැත්තෙන් රටේ ජනතාව කන්න බොන්න නැතුව මේ මොහොතේ කොච්චර ඉන්නවද මේ ඈත ගම්වලට ගිහින් බලන්න ඕන ස්පිරිතාලයක් ළඟට ගිහිල්ලා ඔය ෆාමසි එකක් ගාවට ගිහින් බලන්න ඕන ඒ මිනිස්සු බේඩ් ටික ගන්න සල්ලි නැ කොච්චියකට නැග්ගොත් එහෙම චිරාන් මේ දැන් සල්ලි ඉල්ලන්නේ දරුවගේ අසනීපට බේඩ් ටික ගන්න නේද මේවා කරේ නැහැ මීට කලින් මෙහෙම කරන්න වෙලා තියෙනවා කියලා කියනවා බස් එකකට නැගගත්තේ එහෙමයි එතකොට මේවා පාලකයන්ට බලධාරීන්ට තේරෙන්නේ නැද්ද නේ දැන් ඇත්තටම බලධාරීන්ගේ පටි තද කරගෙන තියෙනවද ඒගොල්ලෝ නේද හැබැයි රටේ ජනතාවට ටැක්ස් ගහනවා නේද බදු ගහන්න ඕන හැබැයි බදු ගෙවන්න පුළුවන් ආර්ථිකයක් රටේ පාලකයන් හදන්න ඕනේ ඉතින් එහෙම හදන්න නැතුව අවසානයේදී ලැබෙන මාසික වැටුප සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට දීලා අතපෙහෙගෙන කන්නේ බොන්නේ නැතුව බලාගෙන ඉන්න වෙනවා නම් අන්න එතන විශාල ගැටලුවක් රටේ ජනතාවට මතුවෙනවා. ඔව්. ඒ ගැටලුව ගැනයි මේ ජනතාව කියන්නේ. රාජචාරවරමනි මෙහෙම කතාවකුත් කිව්වා. 76000ක් ඔබතුමාගේ pay tax එක කැපෙනවනේ. ඔව්. මීට කලින් ඒ කියන්නේ ගිය මාසෙත් ඔබතුමාගෙන් pay tax එක කැපෙන්නේ නැපයි. කොච්චර කැපුණාද? ඊටත් කැපුණා 12000ක් විතර වගේ ගානක්. ඒතර 12000 දැන් 76000ක් වශයෙන් වැඩි වෙලා තියෙනවා. මේ කැපෙන්නේ 320000කට විතර වගේ ගානකට. මොකද මම අර කිව්වේ research allowance එක මෙතන ඇතුළත් වෙලා නැහැ නේ. ඒක ඇතුළත් වුණා නම් සාමාන්‍ය මගේ 320000ක් විතර වගේ salary එක ලැබෙන්නේ. ඒ ඔක්කොටම තමයි pay tax प्रश्न मून दिन अतर लाइन मेहम अड़ අතට ලැබෙන ගාණ තින් අඩු වෙනකොට මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරුව ඉන්නේ ඉතින් දැන්. ඒ කියන්නේ දැන් අපි දැන් මගේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ලොකු පුතා 8 වසරේ. ඒතකොට එයාගේ ඉස්කෝලේ ගමන් තියෙනවා. ඊළඟ දෙවෙනි පුතා ඉන්නවා 1 වසරේ. 3 වෙනියා චූටි දුවෙක් ඉන්නවා අවුරුදු 1.5යි. ඊට පස්සේ තාත්තා ලෙඩ ඇඳී ඉන්නේ පිළිකාවක් නිසා. ඉතින් ඔයගේ බලනකොට ඉතින් අන්තිමේදී මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. වයිෆ් ජොබ් එකක් කරන්නෙත් නැහැ.
අවසානයේදී දැන් මේ ඇවිල්ලා අපි පිළිගත්ත රටේ විශ්වවිද්‍යාලවල වැඩ කරන ආචාර්යවරු නේද අපි පිළිගත්ත වෘත්තීන් කියලා කියනවා නේද ඉහළ වැටුප් ලබන අය කියලා කියනවා එතකොට මේ ඉහළ වැටුපක් ලබා ගත්තත් ඒ අයගේ ජීවන තත්ත්වයට ඕන විදිහට ජීවත් වෙන්නේ එතකොට ඒ ඒ තත්ත්වය තුළ ජීවත් වෙනකොට අවශ්‍යතාවයන් තියෙනවා ඒ අවශ්‍යතාවයන් සපුරා ගන්න තමයි තමන්ගේ වැටුප යොදවන්න වෙලා තියෙන්නේ එහෙම යොදවගෙන අන්තිමේදී කන්න බොන්නවත් නැති තත්ත්වයකට ඒ ජනතාව පත් වෙනවා නම් නේද කල්පනා කරලා බලන්න ඔබ රෑට යනකොට මේ බස් එකෙන් බහැලා ඔබේ පාරේ තියෙන ලයිට් ටික හරියට පත්තු වෙනවද නේ නියමිත පරිදි මේ නගර සභාවෙන් හෝ මහනගර සභාවෙන් කුණු ටික ගෙනියන ට්‍රැක්ටරේ හරියට වෙලාවට එනවද පාරේ මේ වලවල් ටික වහලා මේ කොන්ක්‍රීට් ටිකක්වත් තාර ටිකක්වත් දාලා දිනවද එහෙම තත්ත්වයක් නැහැ අපි අය කරන බදු වලින් අපිට ප්‍රතිලාභයක් ලැබෙන්නේ අපින් ගන්න බදු වලින් ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ එතකොට මේ බදු වලට මොකද්ද වෙලා දිනන්නේ උංගක තමයි ප්‍රශ්නේ මෙන්න මෙහෙම බදු අය කරනකොට ජනතාවට වෙන්නේ මොන වගේ දෙයක් කරන්නද विशाल प्रमाण मे आय खु विरोधता सत्य क्रियात्मक रजे वैद्य निर्धारंगी संगम्यत मे खटयुतर संबंध वेला प्रधान खटयतु करण रजे वैद्य निर्धारंगी संगमे मध्यम कारक सभिक वैद्य प्रसाद कोलंबगे महात्म्याट कथाकर मुखाग्द मे क्रियात्मक खु विरोधता सती मुखाग्द मे गटलोक कारण कथाकर මේ බදු අයත් කරනවට අමස්තයක් ඇත්ත අපි විරුද්ධත්වයක් නැහැ. නමුත් බදු දරාගත හැකි මට්ටමක අය කිරීම කිරීම සාමාන්‍යයෙන් ඕනෑම රටක බදු ප්‍රතිපත්තිය තියෙන ලක්ෂණයක්. ඉතින් අපි දකුණු ආසියාතික රටවල් දිහා ගත්තාම මේ රටවල් වල බරපතලම බදු තාමත්ම තදින් අය කරන රටක් ඇටියද ශ්‍රී ලංකාව මේව හඳුනා මොකද දැනම රටකම උපරිම මට්ටමකට අවිල්ල තියෙන්නේ මේ බදු ලබාගෙන ඉන්නේ 35යි. දැන් අපි ඒ 35යි සීමාවත් ඉක්මවල 36 දක්වා මේ බදු එකතු කිරීම සඳහා අපි ප්‍රමවේද සකස් කරන්න තියෙනවා. අද ඒකම රටේ උද්දමනය අපි නොහිතූ ආකාරයේ තාමත්ම ඉහළ බදු මිල ඉහළ ජීවන වියදම මේ වෙනකොට මිනිස්සුන්ට දරන්න වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි වෘත්තිකව හැටියට විශ්වාස කරනවා. මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සමාජික අන්තරක් තිබ්බ ගැටුවක් නෙවෙයි. මේ රටේ සමස්තයක් හැටියට ජනතාවට විදුන්නවන හිරිහැරයක් හැටියට මේ බදු සකස් කිරීමේදී මේ ප්‍රතිපත්ති සකස් කිරීමේදී යම් කිසි කාලෝචිත පිළිගත් ක්‍රමවේදයකට පමණක් ලබු වෙනවා. සාමාන්‍යයෙන් ශිරාන් අපි දන්නවා පරිප්පු කිලෝ එකක් ගත්තත් ලූණු කිලෝ එකක් ගත්තත් ටෙලිෆෝන් එකට කාඩ් එකක් දාගත්තත් විශාල බදු ප්‍රමාණයක් අපි ගෙවනවා නේද තෙල් ලීටරයක් වාහනෙට ගහගත්තත් ඒකේ තෙල් වල මිලට වැඩිය බදු තියෙන්නේ නේද දැන් මට මතකයි පහුගිය කාලේ දුරකථන කාඩේ රුපියල් 100ක් දාපම රුපියල් 49ක් විතර බද්ද නේද එතකොට මේ වගේ ඉතා විශාල බදු ප්‍රමාණයක් තමයි අපි වක්‍ර බදු විදිහට ගෙවනවා ඒක පැත්ත අනික් පැත්තෙන් අපේ පඩිය යම් ආයතනයකින් මාසෙකට අපේ ගිණුමට බැර වෙනවා නම් දැන් ඒක ලක්ෂයකට වඩා වැඩි නම් ඔව් ඉතින් එතකොට ඒකෙනුත් විශාල බදු ප්‍රමාණයක් 106 සිට 136 දක්වා ප්‍රමාණයක් කැපෙනවා දැන් මෙහෙම කැපෙන්න ගියොත් එහෙම කන්නේ බොන්නේ කොහොමද මිනිස්සු ඇඳුමක් අඳින්නේ කොහොමද දරුවන්ට පොත්පත්ටි කරන් දෙන්නේ කොහොමද නේ දැන් මධ්‍යම පාන්තිකයන් තමයි මේ ප්‍රශ්නේ විශාල විදිහට බලපාලා තියෙන්නේ නේද දැන් ගමේ ඉන්න ජනතාවට ගහක තියෙන කොළයක් හදාගෙන හරි කන්න පුළුවන් නේද මෙහෙ කොළඹ ෆ්ලැට් එකක ඉන්න ජනතාවට ලයිට් උත් නැතුව කොහොමද ජීවත් වෙන්නේ නේද හැමදේම පොල් ගෙඩිය ඉඳන් කඩෙන් අරගන්න ඕන එතකොට කොහොමද කන්නේ බොන්නේ මේ රටේ ජනතාව ඒක තේරුම් ගන්න ඕන මේ පාලකයෝ පාලකයන්ට ලේසි හැමදේම වරප්‍රසාද ටික ලැබෙනවා වාහන ලැබෙනවා වාහන තුනක් විතර ලැබෙනවා ඇමතිවරයෙකුට ඊට පස්සේ ඩ්‍රයිවර්ස්ලා හම්බෙනවා රුපියල් ලක්ෂ 8ක් විතර පඩි ගන්නවා නේද ඊට පස්සේ ඒගොල්ලන්ට තව තව වරප්‍රසාද දුරකතන ඊට පස්සේ මුද්දර ගාස්තු මේ හැමදේම ලැබෙනව නිල නිවාස ලැබෙනවා ඒවා එතකොට දැන් ඒවත් එහෙම ලැබෙන මොහොතක දැන් රාජ්‍ය නිලධාරියෙකුට මේ බදු ක්‍රමයේ ඇතුලේ තව දෙයක් සිද්ධ වෙනවා. එයාට ලැබෙනවනේ දැන් අපිටම සමහර රාජ්‍ය නිලධාරන්ට වාහනයක් නිල නිවාසයක් හම්බ වෙනවා. ඒවත් එකතු කරනවා ආගේ විදිහට එයාට ලබා දෙන දේවල් දෙන. ඒවත් එකතු කරලා ඒවටත් ටැක්ස් එකක් ගහනවා කියලා කියනවා. මේ කතාව පිළිබඳව අපිට රාජ්‍ය පරිපාලන සේවා සංගමේ සභා
සභාපති රෝහණ සිල්ව මහත්මයා අපිත් එක්ක කතා කරපු වෙලාවේ මෙන්න මෙහෙම කියනවා. මූලිකවම කියන්න ඕනේ බදු ගෙවීමට ශ්‍රී ලංකා පරිපාලන සේවෙන් ඉඳලින් ඇත්ත අපි කිසිම වෙලාවකට විරුද්ධ නැහැ. ඒ වගේම පේ ටැක්ස් එකට අපි විරුද්ධත්වයක්වත් නැහැ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පේ ටැක්ස් එක අයකරන ආකාරයට ඊවඳව. මේ පේ ටැක්ස් එක රුපියල් ලක්ෂයකට වැඩියෙන් වැටුප් ලබා ගන්න රජයේ නිලධාරීන්ගෙන් අය කරනවා සමන්ත ලැබෙන වැටුපට අමතරව ඔවුන්ට ලැබිලා තිබෙනවා නම් මොනවා හරි නන් කෑෂ් බෙනිෆිට් තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ට මුදල් නොවන වරප්‍රසාද ලැබිලා තිබෙනවා නම් ඒවටත් අගයක් එකතු කරලා ඒක හරහා ටැක්ස් එකක් එකතු කරනවා. මේ මුදල් නොවන වරප්‍රසාද ලබා දීලා තිබෙන්නේ පෞද්ගලික පාවිච්චියට නෙමෙයි. සිසිම් රාජකාරී කටයුතු කරන්න. රාජකාරී වාහනයක්, ඒකට ඉන්ධන, සමහර වෙලාවට නිල නිවාස, උදාහරණයක් හැටියට ගත්තොත් පාදවිශේල කම්බරේ විකාපතිගලෙකට අනිවාර්ය මේ නිල නිවාසයේ රැඳී සිටිය යුතුයි. ඔහුගේ මුදලක් අය කරන්නේ ඔහුට ඒ ප්‍රදේශයේ හෝ වෙනත් ප්‍රදේශයක ඔහුගේ පෞද්ගලික නිවස තිබුණත් ඔවුන්ට බල කරලා තිබෙනවා ඒ නිවාසයේ රැඳී සිටිය යුතුමයි කියලා. කියනවා මේවත් වැලියු කරලා මේක පඩියට එකතු කරලා ඒ ලැබෙන විශාල අගයක් එකතු කරමින් ඒ එකතු කරන අගයට බදු එකතු කිරීම නිසා රජී සේවකයන්ට දරන්න බැරි බදු මුදල්ලක් තමන්ගේ වැටුපෙන් කැපෙනවා. දරන්න බැරි ප්‍රමාණයක් තමන්ගේ වැටුපෙන් කප්පා දුනොත් නේද? එතකොට ඒකෙන් මොකද්ද වෙන්නේ කියන එක අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. හැබැයි ඉතින් මේවා ප්‍රතිපත්ති විදියට හදන අයට නේද? අපි ගත්තොත් මුදල් අමාත්‍යාංශය හරි නේද? ශ්‍රී ලංකා මහා බැංකුව හරි කවුරු හරි හදන කෙනෙක් ඉන්නවනේ නේද මේවා? ඒ අයට මේ බර තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට වෙලා තියෙන්නේ මට නම් හිතෙන්නේම චිරාන් බස් එකක යන්නේ නැහනේ, කෝච්චි එක යන්නේ නැහැ. කරන්ට් එක කපනවා දැනින්නේ. කරන්ට් එක කපනවා දැනෙන්නේ නැහැ. ජෙනරේටරයක් හරි හයි කරගෙන ඒගොල්ලෝ විදුලිය අරගන්නවා. එතන මේ ප්‍රශ්න දැනෙනකොට තමයි ඒකේ වේදනාව තේරෙන්නේ නේ. පීඩාව දැනෙන්නේ නැතකොට. පීඩාව දැනෙන්නේ. හැබැයි ඒ අය වෙනම ලෝකෙකින ජීවත් වෙන්නේ. ඒ ලෝකෙට මේ ප්‍රශ්න නැහැ. ඔව්. ඒගොල්ලෝ හවසට ගිහිල්ලා හොඳ හෝටලෙකින් කාලා බීලා නේද? එනවා. ඉතින් හැබැයි රටේ ජනතාවට එහෙම නැහැ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න ගැන මීට වැඩිය සවිඥානිකව හිතන්න ඕන පාලකයෝ. නේද? ඒක අවධාරණයෙන් අපි කියන්නේ. දෙයක් කරනකොට ඒකෙන් ඇතිවෙන ඍජු බලපෑම, ඒකෙන් ඇතිවෙන වක්‍ර බලපෑම මොකද්ද කියන එක පිළිබඳව අවබෝධයක් නැතුව අර ගවරලක් ඔහේ යනවනේ පාර දිගේ දාපුවාම ඒ වගේ කරලා බෑ මේවා. අනික් කරන තමයි දැන් මේ බදු අය කරාට කමක් නැහැ. මේ බදු වලින් නිසි ප්‍රතිලාභ ටික ලැබෙනවා නම් දැන් අපි ගත්තොත් එහෙම දැන් අද ලංකාවේ රජයේ රෝහල් පද්ධතිය ගත්තොත් එහෙම බෙහෙත් නැහැ. අර තිල්න කලින් කිව්වා වගේ. එතකොට මේක පැත්තකින් බදුත් අය කරලා රජයේ රෝහලකට ගියාම නැත්නම් වෙන ඖෂධයක් ලබා ගන්න ගියාම අවශ්‍ය ප්‍රතිකාර ටික කරගන්න විදියක් නැහැ. ඒතකොට මේ බදු අය කරලා කාගේ හරි සාක්කුව වලට බෙදලා දා ගන්න නම් මේ අය කරන්නේ අන්න එතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ටික දෙනෙක්ගේ සුඛ විහරණය වෙනුවෙන් විතරක් නම් මේ බදු අය කරන්නේ ඒක ප්‍රශ්නයක් නේද? මේ විදිහට බදු අය කරන එකේ මොකද්ද මේ ප්‍රශ්නේ වෙන රටේ ආර්ථිකයට මොකද්ද වෙන්නේ? මේ ආර්ථිකයේ තවදුරටත් සංකෝචනය වෙයිද? මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මතුවෙනවානේ. අනිවාර්යයෙන්. මේ කාරණාව පිළිබඳව අපි ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍යපීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේර මහත්මයාත් එක්ක කතා කරා. දැන් මේ වෙනකොට රටේ රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් මාසිකව ලබන අයට බදු පනවන රජය තීරණය කළා. ඒ පාන්තිකේ තුන්පතක් සම්මත වෙලා මේක සමාජයේ දැඩි දෝෂ දර්ශනෙට ලක් වෙලා තියෙනවා. මේකත් එක්ක මොකක්ද ඇති වෙන ප්‍රශ්නේ අපි එකක් පිළිගන්න ඕනේ. තමයි රජයට ආදායමක් උපයන්න ඕනේ නිසා රජය ආදායම් ප්‍රධානම මාර්ගය තමයි බදු. රජ ආදායමෙන් බලවශයට 80%ක 90%කට වගේ ප්‍රමාණයක් වෙන්නේ අපේ බදු වලින්. ඒතර රජයක් බදු අය කරන්න ඕනේ එක අපි පිළිගන්නවා. දැන් මෙතන තියෙන ප්‍රශ්න තමයි මේ බදු වැඩි කිරීම කරපු අවස්ථාව සහ කරපු ක්‍රමයේ පිළිබඳ. මේ වෙනකොට අපි දන්නවා මිනිසුන්ගේ ආදායම කඩා වැටලා මිනිසුන්ගේ වියදම් විශාල වශයෙන් වැඩි වෙලා තියෙන තැනක තමයි රජය යෝජනා කරන්නේ විශාල බදු අමතර බදු අනුපාතයක් නැත්නම් බදු ප්‍රමාණයක් එකතු කරා. ගිය අවුරුද්ද අපි ගත්තොත් එහෙම උපයන විට ගෙවීමේ බද්ද පේයකින් රජය උපයලා තියෙන්නේ බිලියන 32ක් විතර. මේ අවුරුද්ද රජය බලාපොරොත්තු වෙනවා මේක බිලියන 100ක් දක්වා කියන්නේ තුන්ගුණයක නැත්නම් 300 ගුණයකින් වැඩි කරා. ඒ අනුව තමයි යෝජනා කරන්නේ 1,03,000,000 විතර බදු නිදහස ආදායමක් සිදුච්ච ජනතාව ඒ බදු සීමාව පාලට ගෙනල්ලා කියනවා රුපියල් 100,000,000 වඩා වැඩි නම් සියලුම අය බදු ගෙවන්න ඕනේ. ඒ වගේම අය බදු අනුපාත 106 ඉඳලා 136 වෙනකම් වැඩි වෙනවා. එහෙම වුණාම දල වශයෙන් රුපියල් 105,000,000 විතර අටපක් ගන්න අපි තුම වෛද්‍යවරු වගේ අය කියලා. ඒ අය මේක ඉස්සර වාර්ෂික බද්ද අපි බැලුවොත් එහෙම රුපියල් 1,80,000,000 ගෙවුවා නම් මේ අලුත් බද්දත් එක මේක 1,12,50,000 වැඩි වෙනවා. ඉතින් මේ ප්‍රශ්නය ඔබ අප කාටත් තියෙන ප්‍රශ්නයක් නේද? නේද? මේක රාජ්‍ය නිලධාරීන්ට
විතරක්වත් මෙහෙම එකක් නෙමෙයි කවුරු වුණත් ලක්ෂයකට වැඩි වැටුපක් ගන්නවා නම් එයාට මේක බලපානවා. එතකොට එයාගේ ජීවන තත්ත්වය ආපහු පල්ලෙහාට යනවා මිසක් නේද? අයි ඉහළට යamak බලාපොරොත්තු වෙන්න බෑ. මේකෙන් රටේ ජනතාව තව තවත් රට හැර යන්න පුළුවන්. ඔබට පුළුවන් අද FM බැලුම් ගලට අපිට කතා කරන්න. ඔබේ අදහස් කියන්න 0112553063 අපේ දුරකථන අංකය. අපි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. කැපවි ජනතා සේවයට බැලුම් ගල බැලුම් ගල දැන් අපේ කියනවා අපි ගන්න වැටුපට බදු ගෙවන්න කියලා. මම බැංකුව ඇතුලේ බැංකු නිලධාරියෙක් හැබැයි මම හැන්දෑවට ගෙදර ගියාම මම රටේ පුරවැසි. ඒකට මගේ අමුදරුවෝ ඉන්නවා, මට ගෙයක් කරක් තියෙනවා, මට වාහනයක් තියෙනවා. අපි ඔය ඒ ජීවිතේ ගත කරන්න ගහන පෙට්‍රල් ටිකෙන් ගන්න සීනි කිලෝයකට ගන්න හාල් කිලෝයකට පොල් ගෙඩියට අපි මොනවටද බදු නොගවන්නේ ආන්නේ? දැන් පෙට්‍රල් ලීටරයකට අපි ගානට වැඩි බදු නෙගවන්නේ. ඒකට අපි බදු ගෙවන්නේ නැහැ කියලා කවුද කොහොමද කියන්නේ? ඒක පදනමක් නැහැ. අපි බදු නොගවන්නේ කොතනින්ද? අපි කොළඹ නගරයට ඇවිල්ලා උපේන අගේ මත අය කරන බද්ද පේයි ටැක්ස් එක කියලා කියනවා. මේක නිසා රටේ ජනතාවට වැටුපක් ලබා නොගැනීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ කාරණාව නිසා වෘත්තිකයන් කළු විරෝධතා සතියක් මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒකෙනුත් රටේ ජනතාව පීඩාවට පත් වෙන්න පුළුවන් නේද? දැන් උද්ඝෝෂණ වගේ දේවල් කරන්න ගියොත්, අනිත් පැත්තෙන් විරෝධතා කරන්න ගියොත් එහෙම නේද? රෝහල්වල වුණත් මේ බේත් ගන්න ගිහින් බේත් නැතුකොට ඉන්නවා. නමුත් වෛද්‍ය වෘත්තිකයන්ට වුණත් මේව කරන්න වෙලා තියෙනවා, බල කරන්න වෙලා තියෙනවා. අපිට ඉතින් කාටද මේවා කියන්න තියෙන්නේ කියලා ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අපිට දුරකථනින් මම හිතන්නේ කතා කරන්න කෙනෙක් ඉන්නවා. අපිත් එක්ක ඉන්න දුරකථනින් මහනුවර අම්පිටිය ප්‍රදේශයෙන් හිටවත එක් අයබන ඔබතුමන්ට මම කියන්නේ මේ පාර්ලිමේන්තුවේ කොළඹ අඩවට ඇතුළු වෙනකොටත් ඒගොල්ලන්ගෙන් ගාණක් ගන්නවා. ඕගොල්ලන්ට දෙලා තියෙන සීලම වරප්‍රසාද අයින් කරන මේ මිනිස්සු බදු ගෙවයි. මේ මිනිස්සු දුක් මහන්සියලා හම්බ කරන මිනිස්සු බදු ගෙවයි. මිනිසුන්ට මේ අර යුද්ධ කාලේ රට මුදව ගන්න කියලා මිනිස්සු කැප කරා වගේ මිනිස්සු බදු ගෙවයි. පාර්ලිමේන්තුවේ ගන්න සීලම වරප්‍රසාද අයින් කරනවා. ඉතින් මේක තමයි ජනතාවගේ අදහස. මොකද මේ දැන් අපි පූර්ව කතා බහේ තුමත් එක කතා කරාම කියන්නේ දැන් ඒ කියන්නේ පාර්ලිමේන්තුවට තේරිපත් වෙලා එන අයට විවිධ වරප්‍රසාද තියෙනවා. වාහන, දුරකථන, සේවක නඩත්තුව සියලු දේ වෙනුවෙන්. වෙයි ඔවුන්ට මේ බදු බර දෙනවද? ඉන්දන දෙනව නේද? සාමාන්‍යයෙන් 750ක් විතර දෙනවා. මේ කොළඹ විතරක් නේ දුවනවා නම්. නැත්තම් කොළඹෙන් පිට යනවා නම් කියලා තව 750ක් දෙනවා ලීටර්. ඔව්. එතකොට හිතන්නකො ඉන්දනම කොච්චරක්ද කියලා නේද? කියලා. ඔව්. ඉතින් මේ ලක්ෂ 8ක් විතර දෙනවා පඩිය. ඈ? එතකොට 225ට. එතකොට ලක්ෂ 8 ගන්න 225න් පොඩ වැඩි කියලා ගණන් හදලා බලන්න. නේද? රටේ ජනතාව. ඔබ තමයි ඒක කරන්න ඕන. මොකද ඔබ දන්නේ නැහැ හුඟක් වෙලාවට මේ මොනවද වෙන්නේ කියලා. ඒ කියන්නේ ඔබෙන් ගෙවන බදු වලින් මේ වැටුපෙන් අය කරන බදු වලින් තමයි ඒගොල්ලෝ වැටුප් ලබන්නේ. නේද? එතකොට ඒගොල්ලෝ අපි වෙනුවෙන් මොනවද කරලා දෙනවද? නෝකේ ප්‍රශ්න අපිට තියෙන ඒක සාධාරණ උත්තරයක් වෙන්න ඕන. හැබැයි එහෙම ඒ උත්තරේ සාධාරණ නොවන තාක් කාලයක් තමයි මේ ප්‍රශ්න අපිට තියෙන්නේ. ඉතින් මේ කාරණාව පිළිබඳව අපි මේ වෘත්තීය සංගම් අරගත්ත ක්‍රියාමාර්ග බොහොමයක් තියෙනවා, ගන්න බලාපොරොත්තුෙන් ඉන්න ක්‍රියාමාර්ග බොහොමයක් තියෙනවා කියලා කියනවා. ඒ නිසා අපි මේ කාරණාව පිළිබඳව ලංකා බැංකු සේවක සංගමේ සභාපතිවරයා චන්න දිසානායක මහත්මයාත් එක්ක කතා කරා. මේ වෙනකොට අපිට ආරංචි වෙනවා දැන් ටැක්ස් ලෝ එකේ හැටියට ඉස්සරලම පඩිය හම්බුනහම ටැක්ස් එක ගෙවලා ඉන්න. ඊට පස්සේ තමයි ඉතුරුව බලන්නේ. එතකොට මේ ටැක්ස් එක ගෙවුවාම මම වර ඔබට කිව්වා කලින් හුඟක් කට්ටිය අපේ රටේ වෛද්‍යවරුන්ගේ 99.9% බැංකු ක්ෂේත්‍රයේ ණයවලට ඉන්න හොඳ ගෙයක් කරක් ආදෙනවා, හොඳ වාහනයක් දෙනවා. මේ සියල්ලම බැංකුණයි අර කරන්නේ. එතකොට ටැක්ස් එක ගෙවුවාම බැංකුණයි ගවා ගන්නද? මේක ඉදිරියේදී බැංකු විශාල වශයෙන් ණය දීලා තිනවා මේ රජයේ සහ
පෞද්ගලික අංශ ඒවා නියුක්ති කියන්නේ මේක බැංකුවල ණය අය කරගත නොහැකි පොඩට හේතු වෙන බැංකු පැත්තෙන් එන බරපතල ගැටලුවක් මේකත් ඒක ආණ්ඩුව මේ රටේ තිල්ල මාත්‍යාවක් මේ රටේ රාජ්‍ය ආදායම විනාශ කිරීමේ සේවක වෙන අපි නෙවෙයි ඒක විනාශ කරේ කවුද කියන්නේ ඔයත් දන්නෝ අපි මේ රටේ මහා පරිමාණ බදු වංචාවන් ඔබ ඔබගේ මාධ්‍ය මම බැලුම් ගලහලා තිනවා නිරන්තරයෙන් ඔබ හෙළිදරව් කරනවා මේ මේගොල්ලෝ සීනි ගෙන්නනකොට මොකද්ද වෙච්චේ බදු වංචාව ඊළඟට පොල් තෙල් ගෙන්නනකොට සුදු මට සුදුලුණු කතාව මතකයි අදටත් බැලුම් ගලේ මම අහගෙන ආවා වාහනේ ඉතින් ඒවා ඒ ඔය බදු වංචාවන් ගැන මේ රටේ පාලකම මොන උසාවියේ නඩුවත් අහන්නේ එතකොට රාජ්‍ය ආදායම අහිමි කරපු මිනිසුන්ගෙන් ඒක ගන්නේ නැතුව මේ එදා වේල හරි හම්බ කරගෙන ඉතාලම අමාරු වෙච්චන මේ රටේ රාජ්‍ය හා පෞද්ගලිකාංශයේ සේවා නියුක්ති ගැන්ගෙන් ආණ්ඩුවට කිසිම බරක් නැහැනේ අපි දැනට පුළුවන් ප්‍රමාණය බදු ගෙවාගෙන අපි මේ ජීවිතේ ගත කරන්නේ ඉතින් ඒකත් ආණ්ඩුව මේ විදිහට විනාශ කරනවා නම් අපිට මේ විකල්පයක් නැහැනේ රටේ පාලකයන් බලධාරීන් මේ පැහැර හරපු බදු මුදල් තියෙනවා කියලා කියනවා ඒවා අය කරගන්න කටයුතු කරන්නේ නැහැ මේ බදු සිස්ටම් එක අලුතින් හදන්න ඕන චිරාන් මේ වෙන රටවල බදු ගෙවන්න මේ ඩිජිටල් කරන්නට ගිහින් තියෙනවා නේද ඒවක් කරන්න නැතුව ජනතාව පීඩාවටම පත් කරනවා නම් ඉතින් ඒක පත් කරන්න ඒ වගේ නොවන අය කියලා ජනතාවත් වටහා ගන්න ඕන දුරකතනෙන් කෙනෙක් ඉන්නවා අපිත් එක්ක ඉන්න දුරකතනෙන් බණ්ඩාර මහත්මයා ගම්පහ ප්‍රදේශයෙන් අයබන මුතුමන්ට අයබන මහත්තයා බුදුදහනක් කියවන්නේ ඉස්සෙල් වේවා මහත්තයා දැන් අපි යමක් කරයි කියලා දේශපාලඥයෝ ටික සේරම අපි යවන පාර්ලිමේන්තුවට ගමට ජනතාව රමට රටට යමක් කරයි කියලා. ඔව්. නමුත් එක දේශපාලඥයෙක්වත් මහත්තයෝ 225 දෙනාගෙන් එක්කෙනෙක්වත් ජනතාවට රටට කරපු දෙයක් නැහැ නේ මහත්තයා. ඔක්කොම කරන්නේ මිනිස්සුන්ගේ යහපත සකා විතරනේ. දැන් අපි බඩු වලින් අඩු ගොරා පීඩනයට පත් වෙලා ඉන්නවා. අපිට දීපි පාසයක් හොයාගන්න විදියක් නැතුව අපි හතර වටේ දුවනවා. එහු එකේ මේ මිනිස්සු විතරක් බඩු ගෙවන්නේ සියලුම දේශපාලන 225 දෙනා මහත්තයා ණය බරින් මේ මිනිස්සු නිදහස් වෙලා ඉන්නවා. අඩු පොලියට මිනිසුන් ණය දෙනවා. හැමදේම වාහන බලපත්‍ර දෙනවා. එතකොට විදේශ සංචාර වලට දෙනවා. එතකොට අපි අහිංසක ජනතාවට එදා වෙල හොයාගෙන කන මොනවද මහත්තයා දීලා තින්නේ? කිසිම දෙයක් නැහැ. ඇයි මහත්තයා මේ මිනිස්සු මේ මෙච්චර මේ බදු ගහලා එදාගත රුපියල් 40 ගත්ත දේවා මිත් පැකට් එක අද 200 ගණක් ගෙනවා. ඉතින් මහත්තයා කොහොමද එදා වෙල අපි හොයාගෙන කන්නේ? ජනතාවට තියෙන ඔන්න ඔහොම ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන නේද? මේ ප්‍රශ්නේ වටහා ගන්න ඕන. මේක බිමට බැහැලා බලන්න ඕන. මහ පොළවේ ඇවිදින්න ඕන. එතකොට තමයි තේරෙන්නේ. ඒගොල්ලෝ මේ මහ පොළවේ ඇවිදින්නේ නැහැ. මොකද ආවොත් එහෙම මේ පාරේ බැහැලා යන්න බැරි වෙනවනේ. මේ තත්ත්වෙත් එක්කලා. ඔව් ඉතින් අනිත් පැත්තෙන් වෘත්තිකයන් තමන් අධෛර්යමත් වුණොත් නේද? අපි මේ රට දෙයක් කළා වැඩක් නැහැ. අපි මේ රටේ මේ විදිහට අපේ රාජ්‍ය සේවය hali පුද්ගලිකංශයෙන් hali වැඩක් කළා අපිට අවසානයේදී ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙනවනම් මොකද්ද අපි කරන්නේ නේද? අපි මේ රට අතහැරලා යනවා කියන මට්ටමට එනවා. හැබැයි හුඟක් අයට චිරාන් ඕක තමයි කරගන්න ඕන නේද? ඒ කියන්නේ කෑ ගහන මෙවට එළියට පැහැලා බැහැලා කතා කරන මිනිස්සු ටික නැති වුණොත් ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න ලේසි නේද? ඉතින් ඒ නිසා මේ රටේ ජනතාව මීටරේ බුද්ධිමත් වෙන්න ඕන. අපි හැමදාමත් කියන්නේ මොලේ තියෙන අයට බලය දෙන්න කියලා කාලයක් ඉඳන් කිව්වනේ අපි නේද? මොලේ නැති අයට බලය දුන්නොත් මේවා තමයි වෙන්නේ. මේ වෙලා තියෙන එක තමයි. ඒක තමයි. ඒ නිසා තමයි අපි 2018 17 කාලේ ඉඳන්ම කිව්වේ ඕවා. නේද? හැමදාම අපි නේද හොඳ පාලකයෝ හොඳ නායකයෝ බිහි කරන්න හැදුවේ ඒකයි. ඉතින් එහෙම නායකයෝ බිහි කරලා තමන්ගේ දරුවගෙන් ඉඳන් පටන් ගන්න ඕන. තමන්ගේ දරුවටත් හොරකම කියන එකේ ආදීනවේ කියලා දෙන්න ඕන. මේ රටේ හොරකම කියන එක වැඩි වෙලා තමයි අද මේ තත්වයට ඇවිල්ලා තියෙන්නේ. මේ කාරණාවේදී අපි කතා කරා රාජ්‍ය පරිපාලන සේවා සංගමයේ සභාපතිවරයාත් එක්ක. ඔහු මෙන්න මෙහෙම කතාවක් කියනවා. සමහර කෙනෙක්ගෙන් රුපියල් 15,000කින් පටන් ගන්න රුපියල් 75,000 80,000 දක්වා වෙන බදු මුදලක් මේක තුලින් රජය අයකර ගැනීමෙන් ඔවුන්ට ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතාව ගත කර ගැනීමට පවා දැඩි අපහසුතාවයකට පත් වෙනවා. ඒක නිසා තමයි අපි රජයෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා අපි බදු අයකිරීමට සහ බදු ගෙවීමට අපි එකඟයි. නමුත් මේ අසාධාරණ විදියට ගණන් වැඩි මේ ක්‍රමවේදය වහම වෙනස් කරන්න කියලා. මේ වෙනුවෙන් ඔබතුමා මොන වගේ ඉදිරික යාමාර ගැනීමටද අපේක්ෂා කරන්නේ? අපි මේ පිළිබඳව මූලිකවම කරමින් ඉන්නේ ඊට අදාළ බලධාරීත්වය සමග සාකච්ඡා කරන එක. ඒ අනුව අපි මුදල් අමාත්‍යාංශයට නිදි බලධාරීන් සහ ඒකම මහ බැංකුවේ නිලධාරීන් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා මේ වෙලාවේ රජයේ මේ කටයුතු කරන්නේ අයවැයෙහිගේ වගේම මූල්‍යමය තත්ත්වයෙන් දුර්වල වීම නිසා ඊට අවශ්‍ය වෙන පහසුකම් සලස ගන්න කියලා. නමුත් ඒ පහසුකම් සලස ගැනීමේදී කෙනෙක්ගේ සාක්කුවක මුදල් සියන ප්‍රමාණයෙන් ගන්නවා මිසක් නැති මුදලක් ගන්න උත්සාහ කරොත් දෙන්න වෙන්නේ ඒක තුල තමයි ලොකු ගැටුමක් ඇති වෙන්නේ. කැපවි ජනතා සේවයට බැලුංගල දැන් අපි මහා බැංකු මහ කොල්ල ගැන කතා කරා. එතන සමස්ත පාඩුව
දල වශයෙන් ගත්තොත් එන්න බිලියන 0.89 බිඳුවයි. දැන් සීනි වංචාවෙන් විතරක් බිලියන 15.9. ඒ විශාල වංචාවක් වුණා. හොරකම් කරපුවයි දන්නවා. කොහෙන්ද කරේ, කවුද කරේ, කොතනද කරේ ඔක්කොම දන්නවා. ඒකදී ඒක කිසි පියවරක් ගත්තේ නැහැ. ඉතින් මෙන්න මේ වංචාවන් සිද්ධ වෙන්නේ ඒ විෂපාලන ජාලය තුළින් හිතවතුන්ගේ. ඔවුන්ව සනසන්න සාමාන්‍ය ජනතාවක පස්කට වීම තමයි මේ සිද්ධ වෙන්නේ. උතරම දන්න දෙයක් තමයි. වැල් 170 ගානක් සතුපිච්ච පෙට්‍රල් ලීටරයකට අපි 340ක් විතර ගෙවනවාද. ඉදා රුපියල් 60ට තිබිච්ච ආල් කිලෝ එකට 150ට 180ට කනවා. හැබැයි මිනිස්සු කෑ ගහන්නේ නැහැ තාම. මිනිස්සු ඒ පීඩන ඔක්කොම දරාගෙන. ඔහොම දරාගෙන ඉඳලා එක තැනක් එකම තැන ඒ තැනට දැන් වන් වෙලා ඉවරයි. එතන තියෙන ගැටලුව තමයි ජනතාවට පීඩනය පටවන ගමන් රජය කොච්චර මූල්‍ය කළමනාකරණය විනිවිදවාදයක් තියෙනවද? එහෙම නැත්නම් ඔවුන් කොච්චර පාරදෘශ්‍ය විදිහට කරනවද කියන එක. අපි දැක්ක කැබිනට් ඇමතුරුපත් කරනවා, ඊට පස්සේ ගද්දොල චෝදනායිලේ තේනවා. ජනතාවට හිතෙනවා අපිට මේ දාන පීඩනයත් එක්ක ඔවුන් කිසිදු බරදැවීමක් කරන්නේ නැහැ. විදුලි බල ඇමතිවරයා මේ දවස්වල ළමයි උසස්තල විභාගයද පටන් ගන්නවා. අදමඟ ඒ දවස් ටිකේ ලයිට් කපන්න නැතු ඉඳ රෑට විතර කපන්න නැතු ඉන්නවත් මේ ආණ්ඩුවට බැරි වුණා. ඒ වගේ ඇමතිවරුට තව විශේෂතරම ලයිට් මොන්ට ජෙනරේටර් සයිකල් වගේ වියදමින් ලක්ෂ ගණන් බිල් කියලා ලයිට් දීලා තියෙනවා. ඒව දැක්කහම ජනතාවට දැන් ඇති බැරි කියන හැඟීමක් එනවා. ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍යපීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහත්මයා තමයි මේ කතා කරේ. එතුමා කිව්වා වගේ මේ බර මේ ජනතාවට දරා ගන්න බැරි මට්ටමක ඉන්න මොහොතක මේ විදිහට තව තවත් බදු පැනවීම ඉතාමත් බරපතල ප්‍රශ්නයක් කියන එක. අපිත් එක දුරකතන ඉන්නවා භද්‍රා මහත්මිය. අයවන ඔබතුමියට ඉතින් මේ පාට අවුව තියෙන ලංකාවේ පාරවල් වල ඕවට මම දන්නේ කොච්චර ගණන් වෙනවද කියලා සෝලා මොන හරි දාන්න තිබුණනේ කල්පනා කළා. ඔව්. අනිත් එක දැන් 60ට වැඩි ඒගොල්ලන්ගේ බැංකු පොලියෙන් 5% කපනවා. තම හින්දුරකට යම් බාධාවකුත් තියෙනවා. තිලින ඒක තමයි භූමියේ ජනතාවගේ අත්දැකීම නේද? ඔව්. එහිම මිනිස්සු බදු ගෙවලා ගෙවලා දැන් හෙම්බත් වෙලා තින්නේ. මොකද ඒ බදු ගෙව්වා කියලා අර කිව්වා වගේ මේ පාර ලයිට් එකවත් පත්තු වෙන්නේ නැහැ නේ. මේ පාරේ තාර ටිකවත් වැඩිලා නැහැ. ඒවේ අර අලින් ආවන තඩි වලවල් අර තියන්නේ නැහැ නේද? ඔව්. වලවල් හාර හාර යනවනේ මේ දවස්වල. ඔව්. ඉතින් ඒවත් කඩ කඩ හදන ඒ බදු මුදලොත් නාස්ති කරන දේවල් තමයි කරන්නේ. විධිමත්ව කළමනාකරණයක් වෙන්නේ නැහැ. ඒව අපි කියලා තියෙනවා. මේ රටේ හැමතරම නාස්තිය දූෂණේ නේද? මේවා පාලනය කරන්න පුළුවන් පිරිසක් ඉතින් ජනතාව කවුද කියන එක වටහා ගන්න. ඉතින් ඒක අපිට කියන්න බෑනේ. ඔබත් එක්ක ඉන්න පිරිසක් අතරින් තෝරගන්න. මේවා ඔබට ඇවිල්ලා තහඩුවක් දුන්නා කියලා හරි නේද? ටොයිලට් පෝච්චයක් කියලා දුන්නා කියලා හරි, එහෙම නැත්නම් බත් පැකට් එකක් දුන්නා කියලා හරි ඡන්දේ දීපු නිසා තමයි මේ රට මෙහෙම වෙලා තියෙන්නේ කියන එක වටහා ගන්න. තව දුරටත් මේ පාරේ මේ අය යනවා නම් ඒක වෙනස් කරන්න ඕන රටේ ජනතාව කියන එක අපි මේ පැහැදිලි කරමින් කියන්නේ. ඉතින් කොහොම නමුත් අමින්ද මෙසල පෙරේරා මහත්මයාත් එක්ක අපි කතා කරපු වෙලාවේ මහාචාර්යවරයා මෙන්න මේ වගේ කතාවක් කියනවා. මීට වඩා තුනක් පත් කරොත් එහෙම මම හිතනවා මේ රටේ පළවෙනි අරගලයට වඩා ප්‍රබල අරගලයක් කියලා තිබුණේ ඒක ලොකු සලස්මක් ඇතුව අප එකක් නෙමෙයි, තාම අර අපි කියන්නේ ගට් ෆීලිං වලින් අප එකක්. හැබැයි දෙවෙනි අරගලයට වඩා ප්‍රබලයි. ජනතාවට ජීවත් වෙන්න බෑ, ගොවියන්ට ආදායම නැහැ, දරුවෝ ඉස්කෝලේ යවා ගන්න බෑ, කන්න නැතුව මිනිස්සු මැරෙනවා, ඉස්කෝලේ ළමයිට කන්න නැතුව කලන්ත දාලා වැටෙන ඒ තැනක අපි කිට්ටුනොත් මේ රටේ විශාල ජන අරගලයකට මේක තල්ලු කරන්න හේතු වෙන්න පුළුවන්. ජනතාව මං කියුවේ එකයි, වෙල්ල ගාවට හිර වෙලා ඉවරයි. තමන්ගේ වියදම දක්ෂණ උද්දමනයේ 60%, 70%, උද්දමනයක් කියන්නේ. හැම මාසෙම බාණ්ඩවල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා, ප්‍රවාහන වියදම් ඉහළ ගිහිල්ලා. එහෙම විශාල පීඩාවට පත් වෙච්ච තැනක අපි තවදුරටත් කියන්න අමාරුයි. ජනතාව කියන්නේ මේ රට වෙනුවෙන් බදු ගෙවන්න, රට වෙනුවෙන් කන්න නැතුව ඉන්න, ඒවා කියන්නේ ටිකක් අමාරුයි. ජනතාව උපරිම කැප කළා ඉවරයි දැන්. රජය තවදුරටත් ආදර්ශමත් වුණ ටිකක් හරි එතනදී යම් ආකාරයකින් ජනතාව තවදුරටත් මේක අල්ලගෙන ඉන්න පුළුවන්. අපි පෞද්ගලික කාලේ දැක්කා හිටපු ජනාධිපතිවරයාගේ ගෙදර අලුත් වැඩියා කරන්න විතරක් 108,000ක් වියදම් කළා. 108,000ක් වියදම් කරනවා මේ එක්කෙනෙක්ගේ ගෙදරක් අලුත් වැඩියා කරන්න. ඊට පස්සේ ඊළඟට හිටපු ජනාධිපතිවරයා පන්නපු ජනාධිපතිවරයා එතුමා විශ්‍රාම ගියේ නෑනේ. හැබැයි ඔහුත් විශ්‍රාමික ජනාධිපතිවරයෙක් කරිට තියාගෙන අපි නඩත්තු කරනවා. Net FM, FM. Balungala.
ඉදිරියේදී මොන වගේ ක්‍රියාමාර්ගද මේ කළු විරෝධතා සති ඇතුළතදී ගන්න බලාපොරොත්තු වෙන්නේ? අපි දැනට 26 වෙනිදා ප්‍රධාන කාර්යාලයේ සියලුම බැංකුවල ප්‍රධාන කාර්යාල ඉදිරිපිට කෑම පැයේදී දවන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. පැයක පිකට් උද්ඝෝෂණයක් පවත්වනවා. ඒක සමගාමීව රටේ සියලුම දිස්ත්‍රික්කවල උතුරු නැගෙනහිර ඇතුළු හොරාගත්ත ප්‍රධාන නගරවල බැංකුවල සමස්ත සමාජිකත්වය ගෙන්නලා අපි සියලුම නගරවල ප්‍රධාන නගරවල දිවා කෑම පැයේදී පිකට් උද්ඝෝෂණයක් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මේ තත්ත්වය දැන් ඔබට මා කලින් කිව්වා අපිට මේක සංගමයක් හැටියට බරපතල ප්‍රශ්නයක්. සමහර බැංකුවල සේවකව දැක රාජ්‍ය බැංකුවක සේවකව 53 දෙනෙක් ඉන්නවා ජිනුම් මයිදා ගන්න. දැන් අපිට ආණ්ඩුවෙන් එහෙම නැත්නම් බැංකු පාලකයන්ගෙන් අහන්න වෙනවා මේ 53 දෙනාගේ අමුදරුවන්ට කන්න බොන්න දෙන්නේ කවුද කියලා. ඉතින් මේවා විසඳා ගන්න ඕන ප්‍රශ්න. ඉතින් අපි බලාපොරොත්තු වෙන ආණ්ඩුව සාකච්ඡාමය ප්‍රවේශයකට ඇවිල්ලා මේකට යසයම් සාධාරණත්වයක් ඉෂ්ට කරයි කියලා. එහෙම නොවුනොත් අපිට අකමැත්තෙන් වුණත් ඒ ගැටලු විසඳා ගන්න ගත යුත්තේ කුමන ක්‍රියාමාර්ගයක්ද අපිට එතෙන්ට යන්න වෙනවා. බොහොම කනගාටුයි. ඉතින් මේ වෙනකොට මේ කළු විරෝධතා සතිය ක්‍රියාත්මක වෙනවා නේද? එතකොට මේක ඇතුලේ උද්ඝෝෂණ වැඩ වර්ජන මේ වගේ දේවල් ක්‍රියාත්මක වෙන්න නියමිතයි කියලා කියනවා. මේවා වුණොත් තව තවත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න පිළිබඳව බුද්ධිමත්ව පාලකයන් කල්පනා කළ යුතුයි. ඉතින් මේ කාරණාව සම්බන්ධයෙන් මොනවද මේ යෝජනා කරන්නේ නේද? මේ වෘත්තිකයන් මොනවද රජයට යෝජනා කරන්න කියන කාරණාව පිළිබඳවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අපිත් එක්ක කතා කරා. මේ බදු ප්‍රතිපත්තිය මිහිල් කරලා එකතු කළ හැකි බදු, ඒ කියන්නේ අනිත් ව්‍යාපාරිකයන්ගේ දේවල් සහන දීලා තියෙන නැත්නම් අමතක කරලා තියෙන බදු එකතු කරගත හැකි බදු වලින් මේ අඩුව පුරවගන්න. ඒ වගේම අපි දකිනවා මේ සමස්ත රාජ්‍ය සේවක කිහිපයේ සියලුම දෙනාගේ එකතු කරන්න යන වාර්ෂිකව බිලියන 10ක බද්දක්. හැබැයි මේ රටේ සීනි බදු වංචාව බිලියන 15. ඉතින් ඒ වැනි හත්තේ තියෙන යම් යම් අඩුපාඩු හරහා නීතිඥ අඩුපාඩු වෙනවා හිතාමතා කරන අඩුපාඩු වෙනවා ඒ හරහා හිමි වෙන බදු ප්‍රමාණය අපි ආරක්ෂා කරගත්තොත් සමස්ත රාජ්‍ය සේවයට බදු නොගහා ඉන්න යම් කිසි ආකාරයකින් බදු සාධාරණ ප්‍රතිපත්තියක් අනුව සකස් කරන්න. ඒ වගේම බදු වංචා තමයි මේ රටේ තියෙන දූෂණය සම්පූර්ණයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය කරන වේලකට ගන්න කියන එක අපි රජයට යෝජනා කරලා තියෙනවා. හැබැයි මේ වෙනකම් ඒ කිසිදු ක්‍රම වේගයක් සකස් කිරීමක් අපි දකින්නේ නැහැ. ඒ වෙනුවට ජනතාවට පත්පත්ද කරගන්න කියන ඉතින් හැබැයි ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට නේද ඔය 8000ක් විතර ඉන්න ප්‍රාදේශීය සභා මේ නගර සභාවල මන්ත්‍රීවරුන් නඩත්තු කරන්න පඩි ගෙවන්න තියෙනවා මේ රටේ ජනතාවට. ඔව් නේද? ඉතින් සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලක්ෂ 8ක් විතර ගෙවනවා. ඊට පස්සේ වාහන 3ක් දෙනවා ඇමතිවරයෙකුට. එතකොට ඒ ඇමතිවරුන්ට ඩ්‍රයිවර්ස්ලා නේද රියදුර ඊට පස්සේ අනිකුත් කාර්යමණ්ඩලය දුරකථන ඒ ඊට පස්සේ ඉන්ධන මේවත් දෙනවා. එහෙම දීලා එතකොටත් ලක්ෂ 20ක් විතර ප්‍රමාණයක් ඒගොල්ලොත් මේ ගන්න වැටුපක් විදිහට මේ වරප්‍රසාද විදිහට ලබා ගන්නවා. ඒ ලබා ගන්නේ වටත් ඒගොල්ලෝ මේ විදිහටම මේ පේයි ටැක්ස් එක ගෙවනවද? ගෙවිය යුතුයි නේද කියලා අපි මතක් කරනවා. මොකද ඒකත් හැමතෙම එක නීතියනේ සමානාත්මතාවයනේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒක ක්‍රියාත්මක වෙනවද කියලාත් අපි බලන් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ රටේ ජනතාව මේවා සවිඥානිකව සබුද්ධිමත්ව හිතන්න ඕන, තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගැනීම තුලින් තමයි රටක් ඉදිරියට යනවා නම් යන්නේ කියන එක මතක් කරමින් අපි සමුගෙන යනවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම තිලිලා. මම චිරාන්.